ස්වාමීන් වහන්සේලාගේ නමසරයි කෞරුණීය වන්දනීය ස්වාමීන් වහන්ස මම ජනාධිපති නීතිඥ ප්‍රසන්තලාල් ඩියල්විස් එන්න මගෙන් බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ අවසරයි නීතිය පිළිබඳ මගේ පෙන්වීම මෙහිදී ඔබ වහන්සේ මතු කරා සංඝාධිකරණය සංඝාධිකරණය පැහැදිලිවම ආණ්ඩුවේ තීරණයක් නෙමෙයි මේක සංඝාධිකරණ තීරණයක් නම් කාටවත් ප්‍රශ්න කරන්න බෑ සංඝාධිකරණ තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවෙම පිළි අරගෙන තියෙනවා වෙනම අධිකරණ ක්‍රමයක් භික්ෂුන් වහන්සේලාට තියෙනවා කියලා. ඒ නිසා අපි දන්නවා මේ රටේ භික්ෂුන් වහන්සේ නමක් මොදිදු බලපත්‍රයක් දෙන්නේ මේ රටේ අහන්න ලබා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් අභියාචන අධිකරණයේ නඩුවක් ගියා. ඒ අවස්ථාවේදී අනිල් ගුණරත්න මිනිස්කාරතුමා කියනවා සංඝයා වහන්සේලා තීරණ කරනවා නම් භික්ෂුන් වහන්සේකට මෝටර රථ වාහන බලපත්‍රයක් දෙන්න බැහැ කියලා. ඒකට අපි ප්‍රශ්න කරන්නේ නැහැ කියලා. මොකද ඒක භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා ලංකාවේ ඉතා පැහැදිලිව නඩු තීන්දුවක් දීලා තියෙනවා. දැනට මේ භික්ෂුන් වහන්සේලාගේ කියන බලය ඉතාම ශක්තිමත් කරනවා. දැන් මං හිතන්නේ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් මේක නිර්දේශයක් යනවා අධිකරණයට. එතකොට තත්ත්වය වෙනස් වෙනවා. අධිකරණයේ ඉන්නේ සිවිල් පුද්ගලයෝ. දැන් කෙනෙක් හිරදනුවමක් නියම කරොත් ඒ නියම කරන්නේ විනිශ්චකාරවරයෙක්. ඒ සම්බන්ධයෙන් අභියාචනයක් කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම පිටිකරුට තියෙනවා. එතකොට අභියාචන අධිකරණයේ කරුණු ගැන බලන්න පුළුවන්. ඒකට හේතුව මෙතන දෙන්නේ නිර්දේශයක් 33 වෙනි වගන්ති 90 මේ තීරණය තීරණාත්මක සාක්ෂියක්. මිසක් තීරණාත්මක කියන්නේ අර විශේෂණියෙක්ගේ වගේ සාක්ෂියක්. අපි දන්නවා නඩුවක මිනිමරුමක නඩුවක වගේ ඇඟිලි සටහන් පිළිබඳව විශේෂණියෝ කියන මෙයාලා තමයි ඇඟිලි සටහන් කියලා. දැන් ඒ වගේ විශේෂාඥ සාක්ෂියක් වගේ තීරණාත්මක සාක්ෂියක් මිසක් අවසානාත්මක වෙන්න බෑ. කවුරු හරි අවසානාත්මක දැන් මේ පනත හදුවහම ත්‍රිපිටකයේ සංරක්ෂක මණ්ඩලයේ විධායකයේ කොටසක් වෙනවා. ආණ්ඩුවේ කොටසක් වෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් අවසාන සහ තීරණාත්මක කියන වචනයක් තිබ්බහම අර්ථනූපන ආඥාපනත 22 වෙනි වගන්තිය ක්‍රියාත්මක වෙනවා. අර්ථනූපන ආඥාපනතේ තියෙන්නේ අවසාන සහ තීරණාත්මක කියලා තියෙනවා නම් කිසිම අධිකරණයක ප්‍රශ්න කළ නොහැකි කියලා තිබ්බා වුණත් ප්‍රශ්න කරන්න පුළුවන්. කාරණා දෙකක් මත. පළවෙනි කාරණේ බලයේ ඉක්මවා ගියාද? තමන්ට නීතියෙන් පනතෙන් හම්බෙලා තියෙන බලයේ ඉක්මවා ගියා. ඒ අනුව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය තමන්ගේ නීතිමය බලය ඉක්මවා ගියාද? ඒ කියන්නේ අර්ථ කතා අර්ථ නූපන එහෙම බලය ඉක්මවා ගියාද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් අපේ හමුදුනේ. බලාතික්‍රමයේ මත. දෙවෙනි කාරණේ ස්වභාවික යුක්ති මූලධර්මයේ කඩකලාද? අන් පාර්ශ්වයට ඒ කියන්නේ ස්වභාවික මූලධර්ම දෙකක් තියෙනවා අපේ හමුදුනේ. තමන්ගේ නඩුව තමන්ම අහන්න බෑ. තමන්ගේ ඒ කියන්නේ පක්ෂග්‍රහයි. දෙවන මූලධර්මයේ අන්පාර්ශ්වයට සමන් දුන්නද નિયમિત ලෙස. දැන් මේක කඩ කරොත් පැහැදිලිවම අධිකරණයට මැදිහත් වෙන්න පුළුවන් රිට ආඥාවක් මගින්. අභියාචන අධිකරණය. එතකොට ඒකට සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවසාන තීරණාත්මක සාධකය වෙන්නේ පැහැදිලිවම අධිකරණය. දැන් අපි නීතිඥව හැටියට එක කාලයක් තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණේ බහුතරයක් මිනිස්කාරවරු බෞද්ධ නොවන කාලයක් තිබුණා අපේ හැමෝටම. අපිට දැන් ඔය ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්කාරවරු 3 දෙනෙක් නඩුවක ඉඳ ගන්නවා. මනෝහර සිල් මහත්තයාට අපිට සිද්ධ වුණා බෙන්ච් එක සමහර වෙලාවට බහුතරයක් බෞද්ධ නොවනකොට අපි අවංකව කියනවා නම් නිවාඩු දැම්ම අවස්ථාව තිබුණා. අසනීප සහ නිවාඩු කියලා මගහැරියා ඒක. ඒ නිසා මේක අවසානයේ තීරණය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. තර්කයක් නැහැ. තීරණාත්මක කිව්වට මේක විශේෂ සාක්ෂියක් කිව්වට අවසාන වශයෙන් මේක තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු තමයි. ඒ නිසා ඔබ වහන්සේ සඳහන් කරා වගේ සංඝාධිකරණය වෙන තත්ත්වයක්. සංඝාධිකරණයකින් තීරණය කරනවා නම් භික්ෂුත්වයෙන් බැහැර කරන්න. අපිට ක්‍රමවේදයක් හදන්න පුළුවන් බෞද්ධ කොමසාරිස්තුමාට සිවුර අයින් කරන්න. එවැනි ක්‍රමවේදයක් වෙනම කතන්දරයක්. ඒක මොකද අපේ රටේ පැහැදිලිව නැවත් අවධානය කරන්න ඕනේ. අනිල් ගුණරත්න මහත්තයාගේ නඩු තීන්දුව ඉතා වටිනවා අපිට.
භික්ෂුන් වහන්සේලාගේ බලය ස්ථාවර කරලා තියෙනවා. අපි අධිකරණය ඇඟිලි ගහන්නේ නැහැ කියනවා භික්ෂුන් වහන්සේලාගේ බලයට. භික්ෂුන් වහන්සේලා මේ රටේ සුවිශේෂයි කියලා විනය නීතියකින් යන්නේ කියලා. ආවරණය වෙන්නේ කියලා. ඉතින් ඒක නම් නැති කරගන්න එපා අපේ හැමදෙන්නේ. අධිකරණයට කවදාක්වත් ඔබ වහන්සේලාගේ බලය පවරන්න එපා කියන ආයතනයේ නීති ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මම කියනවා හැමදෙන්නේ ඔබ වහන්සේලාගේ බලය බෞද්ධ බලය මේ අපිට දෙන්න එපා. නීතිඥවරුන්ට බෞද්ධයක් ශ්‍රේෂ්ඨාධිකරණේ වැඩ කරන නීතිඥවරු බෞද්ධ නෙමෙයි අපේ අම්ම. මහත්මයා ඔබතුමාට හිතෙන්නේ මේ පණතින් ඒක ගිහින්ට ගිහි විනිසුරුවන්ට ලැබෙනව නේද? අනිවාර්යෙන් අම්ම. අනිවාර්යෙන්. මම නැවතත් කියන්නේ අවසාන සහ තීර්ණාත්මක කියලා තිබ්බට පැහැදිලිව අර්ථනූපන ආඥාපනතේ 22 වෙනි වගන්තියේ ප්‍රශ්න කරන්න පුළුවන් අධිකරණය. මොකද මේක රජයේ රජයේ ආයතනයක් බවට පත් වෙනවා. භික්ෂු ආයතනයකින් රජයේ ආයතනයක් බවට පරිවර්තනය වෙනවා. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය. සමාවෙන් මහත්මයා මට පොඩි කාරණාවක් දැනගන්න අවශ්‍යයි. දැන් එතකොට අපි කියමු යම් කිසි චූදිතේ ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ සංඝ සභාවෙන් නිකුත් කරන එහෙම නැත්නම් අපේ කියන මේ කමිටුවෙන් නිකුත් කරන චෝදනාවට විරුද්ධව ඔහුට යන්න පුළුවන්කම තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. උපරිම අධිකරණයට ගිහිල්ලා අපීල් කරන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන්ම මට කාරණාදී. ඔව් එතකොට එතනදී එතන නීතිඥ අපි කියමු එතන නඩුකාරතුමා මේ ත්‍රිපිටකය කියවන්නට සිද්ධ වෙනවා. පැහැදිලිව. ඔව්. යම් කාරණාවක් සම්බන්ධ මතයක් දෙන්න වෙනවා. ඔව්. එතකොට මේ ත්‍රිපිටකය අපි පාර්ලිමේන්තුවේදී ගැසට් කරලා තියෙන්න ඕනේද? ඒක ගැසට් එකකින් සම්මත විය යුතුද? නඩු තීන්දුවද? ත්‍රිපිටකය. මොකද දැන් මේකට අවශ්‍ය කරුණු කාරණා සම්බන්ධයෙන් නීති ප්‍රතිහාරී කෙටුම්පත් වලට යන්න හරි. දැන් ත්‍රිපිටකය මේ රටේ උරුමයක් බවට පත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා විසින්. ඒ නිසා අත්වශ්‍යයෙන්ම ත්‍රිපිටකය ත්‍රිපිටකය විකෘති කරනවා කියන අර්ථය. එතකොට මම අපිම දකිනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මම ඕන නම කියන්නම් වලස් මුල්ලේ අබේ. මේ ස්වාමින් වහන්සේ ලෝක විදූ කියන එක අර්ථය ලෝකේ විද්ධා කියන අර්ථයෙන් විග්‍රහ කරනවා. නමුත් වර්තමාන ත්‍රිපිටකයේ දැන් තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ අපි අර මෙතන මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලේ නායක ස්වාමීන් වහන්සේ ලස්සන්ට විස්තර කරා මේකේ කොච්චර දෝෂ තියෙනවද කියලා. ඒතකොට මේ දෝෂයන් තුලදී මේකේ තියෙන එක දෝෂයක් ලෝක විදූ කියන අර්ථයේ පාලියේ ලෝක විදූ කියලා තියෙනවා. සිංහල පරිවර්තනයේ ලෝක විද්ධ කියලා තියෙනවා. එතකොට මේ චූදිත ඇතෙන්ට ගිහිල්ලා මේක නියාමනය කරන්න කියලා ඇහුවොත් මේක මට මෙංගල කරේ වැරද්දක් කියලා අපි ත්‍රිපිටක සංරක්ෂණ පනතෙන් මණ්ඩලයෙන් කියනවා ලෝක විදූ කියන අර්ථය මේකයි අටුවාවේ අර්ථය මේකයි පෙළේ අර්ථය මේකයි කියලා අපේ අර්ථය අපි දෙනවා. එතකොට උඩට අරයා ගිහිල්ලා කියනවා මේක පෙළේ තියෙන්නේ මේ විදිහට කියලා. එතකොට උඩින් ඒක නීතිපති හරි කැටුම්පත් සම්පාදක හරි එක බලලා ඒ නඩුකාරයට පුළුවන්කම තිබුණොත් මේකේ වචනේ මේ විදිහටම ලෝක විද්ධ කියන එක ලෝක විද්ධා කියලා කියන වචනෙන් තියෙනවා කියලා කියලා ඒක දැකලා කිව්වොත් එහෙම මොහු නිර්දෝෂී කියලා. එතකොට බලාත්මක රහිත වෙනවද යට තීන්දුව? මෙහෙමයි දැන් තීර්ණාත්මක සාධකයක් හැටියට තමයි පනතේ තියෙන්නේ අපේ හැමදෙරුවනේ. ඒ නිසා ඒක විශේෂඥ සාක්ෂියක් වගේ තමයි සැලකන්නේ. දැන් ඔය ඇංගිලි සටහන් වගේ මේ ත්‍රිපිටකය පිළිබඳව විශේෂඥ සාක්ෂියක් විදියට තීරණාත්මක දැන් ඒ විදියට තමයි මේ පනතේ 33 වගන්තියේ තියෙන්නේ තීරණාත්මක සාක්ෂිය. ඒ නිසා සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයක් හෝ අධිකරණයක් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේ තර්ජනය තියෙනවා. දැන් ඒ ස්වාමින් වහන්සේ වෙනුවෙන් තවත් ප්‍රවීණ භික්ෂුන් වහන්සේලා මතයක් දුන්නොත් දියුණු ප්‍රකාශකයි. ඒ ලෝක විදූ කියනට තවත් අර්ථකථන දෙන්න පුළුවන් කියලා. එතකොට අධිකරණයට සිද්ධ වෙනවා ඒක බලන්න. දැනට අර අනිල් ගුණරත්න මහත්මයාගේ විනිශ්චයෙන් තියෙන්නේ ඔබ වහන්සේලාගේ බලය අරගෙන නැහැ. අන්න එතනයි මම නීතිඥයෙක් හැටියට ඔබ වහන්සේලාගේ තියෙන බල අපේ මහත්මයා ප්‍රශ්නයක් පොඩ්ඩක් ඉදිරිපත් කරන්නද? මේ එහෙමයි. වික්ෂුවක් උපයෝගී කරන්නේ කවුද? වික්ෂුන් වහන්සේලා. මේකට කාටත් පුළුවන් අධිකරණයකට ගිහිල්ලා අභියෝග කරන්න බෑ. උපසම්පදා කරන්නේ කවුද? වික්ෂුන් වහන්සේලා. මේ රටේ මහානායක හිමුරු හතර නමක් වෙන ඒ හතර නමට තමයි තියෙන්නේ උපයෝගී කරනවාද? නිකායෙන් නැරපනවාද කියන එක. මේ භික්ෂුව සිව්පසේට නුසුදුසු කෙනෙක් හැටියට මේ සංඝ සභාව තීරණය කළයි කිව්වත් හබා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා කාටත් හොල්ලන්න බෑ. ඒක තමයි මමත් කියන්නේ අපේ අම්ම. ඒක තියෙනවා. ඒක හොල්ලන්න සංඝාධිකරණයට අත ගහන්න බෑ. No, I suggest that we should not take up
parables. I suggest that we should not take up parables. What is parables, sir? Waste time. Parables are again api assumptions are again kalinasikar. I'm not talking about assumptions. I'm on the law, sir. Venerable sir. I'm saying there is an interpretation section of section 22 which categorically says if it is ultra vires or against the natural justice that you can question. අධිකරණයට ප්‍රශ්න කරන්න පුළුවන් කියලා තියෙන කළු සුදු වගන්තියක් තමයි මම කියන්නේ it's not a parable sir with all due respect to you sir no ඉතින් මේක තමයි all due respect to you is not a parable ඒක මේ ප්‍රකාශයක් නෙමෙයි ඒක පනතේ කළු සුදු වගන්තියක් අර 33 වගන්තියේ තියෙනවානේ අපේ අබේතිස්ස ස්වාමීන් වහන්සේ කියුවානේ මේ සභාව මේ ත්‍රිපිටක සංරක්ෂණ මේ සභාව තීන්දුවක් ගත්තනම් ඒක එච්චරයි මේ ශාසනය සම්බන්ධ කියන එකට යන්නයි අපිට ඕන එච්චරයි ඒක බලන්න ඒක විදායකයක් එච්චරයි එතකොට තීර්ණාත්මකයි ඒ වගේ වගන්තියක් අර්ථනූපණය කරන්න ඕන එක තමයි 22 වෙනි වගන්තිය තියෙන්නේ. ඒකයි මම නීතිඥයෙක් හැටියට මම මෙතන ප්‍රකාශ කරන්නේ. මහත්මයා මේ මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ පැත්තේ ඉන්නේ. දැන් අපි ස්වාමින්වහන්සේලා කවුරු හරි කෙනෙක් හිතමුක අපි වහරක අබේ එහෙම නැත්නම් මේ වලස් මොල්ලේ අබේ නැත්නම් මීවන ප්‍රදාන එහෙම නැත්නම් සිරිදම්ම කවුරු හරි කියලා. ඒ කවුරු හරි ස්වාමින්වහන්සේ නමක් සම්බන්ධව අපේ ස්වාමින්වහන්සේලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නකොට Facebook අන්තර්ජාල විවිධ තැන්වල සාමාන්‍ය සමාජයත් ඒ පිළිබඳ අදහස් දක්වනවානේ අනිත් ස්වාමින්වහන්සේ ලිපි ලේඛන පළ කරන ඒ වගේම සමාජයේ ලොකු ප්‍රබෝධයක් එනවා ඒ ස්වාමින්වහන්සේලා තනි අදහස් විතරක් නෙමෙයි ඉදිරිපත් කරන්න පුළුවන් ඉන්නේ හැමෝම විවිධ අදහස් ඉදිරිපත් කරන සමාජයේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවානේ එතකොට අර පුද්ගලයා සම්බන්ධව ඒ ස්වාමින්වහන්සේලා යම්කිසි තීරණයක් ගන්නකොට සමාජයෙන් ඒ ඇතිවන ලොකු ප්‍රබෝධයත් ඒක හැමෝම ත්‍රිපිටක අටුවා ටීකා ටිප්පණි පරිවාර ගන්න ත්‍රිපිටක සංරක්ෂණ පනතින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජනේ අපිට ලැබිලා ඉවරයි ලැබිලා ඉවර වෙලා තියෙද්දි තව දුරටත් අර වගේ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නකොට ඒ උසාවියේ අවසානයේ අධිකරණ විනිශ්චයකාරවරු අපේ තියෙන ඕනතරම් අධිකරණ විනිශ්චයකාරවරු දායකයි එහෙම ඒ අය ගන්න ක්‍රියාමාර්ග අපි දන්නවා සමහර අල්ලස්සාරි විවිධාකාර කවුණු එතකොට ඒ ගන්න ක්‍රියාමාර්ගවලදී අපිට නැවතත් අවශ්‍යතාවයක් ආවොත් ඒ කියන්නේ ඒක අනවශ්‍ය දෙයක් නෑ බහැර කරන්න පුළුවන් ඒ අය දින්නත් වැඩක් නැත්නම් ආ දුමින්දක සිද්ධිය වගේ අවශ්‍ය දෙයක් නෑ බහැර කරන්න පුළුවන් නමුත් ඒක අත්‍යවශ්‍ය නොවන දෙයක් නම් අත්‍යවශ්‍ය දෙයක් නම් වෙනත් කෙනෙක්ට ඒකට මැදිහත් වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න නීතිමය ප්‍රතිපාදන තියෙනව නේද එහමයි දැන් මම පැහැදිලිව කියන්න ඕනේ ත්‍රිපිටක සංරක්ෂක මණ්ඩලයට පුද්ගලිකව මම එකගයි ඒක භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ අය අතරේ වෙන එක එකගයි නමුත් ඒක අධිකරණයට එනවට දඬුවම් දීමට එනවට තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ පැහැදිලිවම ඒ කියන්නේ අපි මේ ත්‍රිපිටක සංරක්ෂක මණ්ඩලය හරිම අවශ්‍යයි ඊටාම පැහැදිලි නමුත් ඒක මම ආයාචනය තමයි ඒක සමාජයෙන් දැන් ඒක තීරණයක් දීලා නිග්‍රහය කියන වචනේ අද උදේ ස්වාමින් වහන්සේ කෙනෙක් පාවිච්චි කරා නිග්‍රහයක් කරනකොට ත්‍රිපිටක සංරක්ෂක මණ්ඩලය වගේ සමාජයෙන් විග්‍රහය නිග්‍රහයක් වෙනකොට ඒ තුලින් ඇතිවන පීඩාවක් වුණොත් ප්‍රබලයි කියලා තමයි වහන්සේගේ අදහසනුව තියෙන්නේ මට තියෙන ප්‍රශ්නේ අධිකරණය ආවට පස්සේ මට කිව යුතුයි මෙතන ගිහියෝ තමයි තීරණය කරන්නේ ඒක තමයි මට කියන්න අවශ්‍ය වෙන්නේ අවසානයේදී ඔබ වහන්සේලාගේ නිර්දේශයක් පමණයි ඔබතුමා මෙතනදී පැහැදිලි කිරීම ඉතාම වැදගත් මණ්ඩලය හරහා ගනු ලබන තීරණය තව ගිහි කවුරු හෝ කෙනෙක්ගේ තනි තීන්දුවකට යටත් වෙනවා නම් ඇයි අපිට සංඝයා වහන්සේලා වාසයෙන් මේ සංඝාධිකරණය හදාගන්න බැරි පැහැදිලිව අපි මේ කරුවලේ අත ගන්නෝ වගේ මේ ත්‍රිපිටක ප්‍රතිසංස්කරණ මණ්ඩලය පිහිටවනවා වගේම මීට කලින් සංඝාධිකරණය පිහිටවල ඉඳිමු. එතකොට ඔය ප්‍රශ්න ඉවරයිනේ ඔබතුමා කියන විදිහට. ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ සිවුර ගැලවීමට පවා ප්‍රතිපාදන හදාගන්න පුළුවන්. සමාවෙන්න නැහැ කන්නේ. ඒක තමයි මම යෝජනා කරන්නේ හිර දඬුවම් දෙන්න ගියොත් අධිකරණයට එනවා. එතකොට මූලික අයිතිවාසිකම් අභියාචන ප්‍රශ්න ඔක්කොම මතුවෙනවා අපිට. නෑ දැන් අපි මෙතන නැතුව මේ තීන්දු තීරණ ඒ මණ්ඩලයේ මගින්ම धर्म विकृति करायकहांद्रुनी प्रश्न मेक संघया वहन से विरा प्रश्न आगे मे संघाधिकरण पमन पिछले मे හැබැයි අපි කියන්නේ අතර මම හැම වෙලාවෙම මෙතන දෙයක් මම ඊයේත් මේ හාමුදුරුවොත් එක්කත් කිව්වා මේ කාට හරි දඬුවම් දීලා අපිට රට නිදා ගන්න බෑනේ අපි එහෙම ආසා කරන පිරිසකුත් නෙමෙයි නමුත් මේක වළක්වා ගැනීම සඳහා කිසියම් පියවරක් තිබිය යුතු කියන එකයි මේක කියන්නේ ඉතින් ඒකෙදී අපේ මේ ප්‍රොසෙස් එක ගිහිල්ලා එයා යම්කිසි තැනක දැන් අපි නිග්‍රහයට බය නැති අය නෙවෙයි ගොඩක් අය නිග්‍රහයට බය නැහැ ඒගොල්ලෝ ඕනේ දෙයක් කරනවා ඉතින් නිසා අපි යෝජනා කරන්නේ අපේ හාමුදුරු ඔක්කොම සාකච්ඡා කරමු අපිට අත්තරම එහෙම කිසිම වෙනව මතයක් නැහැ හාමුදුරනේ මේ ධර්මීය කෘතියක් තියෙනවා කියන එක අපි කවුරුත් පිළිගන්නවා නම් ඒ වගේම මේ සඳහා ධර්ම විනිශ්චයක් දීමට යම් කණ්ඩායමක් සිටිය යුතුයි කියලා අපි හිතනවා නම් ඒ සඳහා යම් කිසි කණ්ඩායමක් පත් කර ගැනීම පිළිබඳ නිශ්චයකොත් ඒ වගේම ඒ අයට දැන ආකාරයක
ක්‍රියාවලිය මම කියන්නේ මේක දඩ ගහනවද කිරේ දානවද කියලා. ඒ කියන්නේ අද රටේ තියෙන නීතිමය තත්ත්වයනේ ඕක. හැබැයි මේ අපේ මේ සභාව මේ තරම් ඇත්තටම හොඳ විබුද සභාවක්නේ සාකච්ඡාවක් තියෙනවනේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මෙතෙක් කවුරුත් මේ ප්‍රශ්නෙට වෙන වෙනම කතා කරා මිසක් සාමූහික උත්තරයක් දෙන්න අපිට බැරි වුණා. ඒ නිසා අපි මේ සාමූහික උත්තරේ හොයමු හදමු අපි කවුරුත් එකතුලා දෙපැත්තට වෙලා විවාද කරන්න නැතුව කියන එකයි මගේ අදහස. ඒ නිසා මෙතෙන්ට අපි මොකද්ද ගන්න තීන්දුව? ඔබ වහන්සේලා මෙතන නීතිමය වශයෙන් අපේ මෙතුමලා ඉන්නවා අපි කවුරුත් බෞද්ධයෝ. අපිට බුද්ධ ධර්මය අවශ්‍ය වෙන්නේ. මේගොල්ලෝ කරන මේ හානිය වළක්වා ගන්න ඕනේ. ඒක බරපතලට ඉස්සරහට කියලා තියෙනවා. ඒ නිසා ඒ වළක්වා ගැනීම පිණිස කිසියම්ම හෝ මේ පනතේ දැන් ඔය කියන දඩුවන් දෙන කැල අයින් කරපු ගමන් නීතිය ඔබතුමා කියනවා මේක කරන්න පුළුවන්. දැන් නීතියේ අවසාන වශයෙන් යන තැනනේ ප්‍රශ්න තියෙන්නේ ගියෝ තීන්දු දෙනවා කියලානේ. හැබැයි විශේෂ සාක්ෂියට ඔබතුමා අර සඳහන් කරපු වචනේ. දැන් අපි ගත්තොත් එහෙම ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් නඩුවක තීන්දුව දෙන්න ස්ත්‍රී දූෂණ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න යන්න ඕනේ නේ නඩුකාරයා. නඩුකාරයා කරන්නේ පිළිබඳව දෙන තීන්දුව අවසාන තීරණය හැටියට, ඒ කියන්නේ ඒ තීන්දුවක් හැටියට අවසාන කියන්නේ ප්‍රබල සාක්ෂිය හැටියට අරගෙන ඔහු තීන්දුවක් දෙනවා. ඒ නිසා ධර්ම විනිශ්චය පිළිබඳව ඇත්තටම අපේ නායකයන් එහෙම යනවනම් මේ පනත ඕනෙත් නැහැ. මොකද හේතුව මේ පනත අපි හදද්දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරපු කාරණේක අපිට වරදිලා තියෙන්න පුළුවන්. මේක ඉගෙන අපිට වරදින්න පුළුවන්. මොකද නීතිඥයන්ට වඩා අපි ඉහළින් නීතිය දන්නේ නැහනේ. හැබැයි එකක් තියෙනවා, මෙතන අපි හැදුවේ ඒ අවසාන තීන්දුව දුන්නට පස්සේ ඒ හාමුදුරුවන්ගේ වැඩ ඉවරයි. ඒ කියන්නේ සභාවේ වැඩ ඉවරයි. ඊට පස්සේ ඉතුරු කොටස ඉෂ්ට කරන්න තමයි අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කියන්නේ. ධර්ම විකෘතියක් සිද්ධ කරනවා කියන සීල් එක ගහලා දුන්නට පස්සේ එතනින් එහාට අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි නීතිපති හරහා නඩු පවරන්නේ. ඊට පස්සේ මේක අවසානාත්මක සාක්ෂි වශයෙන් ගත යුතුයි කියලායි අපි කියන්නේ. එතකොට හැබැයි පනතක් හැටියට සම්මත වුණොත් අපේ නීතිඥතුමනි අවසානාත්මක සාක්ෂියයි මේ කියලා පනතක් හැටියට. ඒ කියන්නේ මේක ළමය කාලේ, ඒ කියන්නේ පනත සම්මත වෙන්න කලින් අපිට ඕන වෙනසක් කරන්න පුළුවන්, අභියෝග කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ නායකයන් මේක නවත්තන්න පුළුවන්. හැබැයි සම්මත වුණොත් පාර්ලිමේන්තුවේ ඒ පනත නැවත වෙනස් කරනකම් ශ්‍රේෂ්ඨාධිකරණයටත් බෑ ඒක අභියෝගයට ලක් කරන්න. මොකද ඒක අවසාන තීන්දුව හැටියට පනතක් හැටියට සම්මත වෙලා තියෙන සම්බන්ධන නීතිය අනුව. මම මේක හොයලා බලපු නිසායි මම කියන්නේ. ඒ නිසා ඔබතුමාට මම කියන්නේ මේකේ තියෙන මානව අයිතිවාසිකම් මානව හිමිකම් ආදී කතන්දර හෝ මිනිස් අයිතිවාසිකම් ගැන නෙමෙයි ප්‍රකාශන අයිති ගැන නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි මේක පනතක් හැටියට සම්මත වුණාට පස්සේ මේකේ නීති මේකේ තියෙන මේ ප්‍රකාශනය ආවසානික වශයෙන් පිළිගන්න පනතේ තියෙනවා නම් එතකොට නැවත ප්‍රොසෙස් එක ගැන, ඒ කියන්නේ මෙහි මේකේ තියෙන විමර්ශනකාරය කියලා වෙනම තියෙනවා. විමර්ශනකාරය පිළිබඳව උසාවියට පුළුවන් ප්‍රශ්න කරන්න. මේක හරියට විමර්ශනය කරන්න නෑ, තොරතුරු අරගෙන නෑ මේ විදිහට. හැබැයි උසාවියට බෑ නේද මේ තින්දු අභියෝගයට ලක් කරන්න. මොකද හේතුව දීලා තියෙන තීන්දුව බෑ, මහා සංගයාගේ තීන්දුව බෑ. බලයට ඉක්මවා කටයුතු කරාද හා ස්වභාවික යුක්ති මූල ධර්මයට ඇපිල් කරන්න පුළුවන්. ඒක පස්සෙකුත් නෑ. ඇපිල් කරාට ඒත් අපව නතර වෙන්නේ ත්‍රිපිටක සංරක්ෂණ පනත තුලම තමයි. මොකද හේතුව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය තුල. මොකද මණ්ඩලයේ දීපු තීරණය අවසාන තීරණයයි කියන එක පාර්ලිමේන්තුවේ පනතින් සම්මත වෙලා තිබුණොත් මම කියන්නේ. ඒකේ බැරි වෙලා හරි ඔබතුමා කිව්වා වගේ ඒ ස්වාමීන් වහන්සේ තර්ක කළොත් මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ තීන්දුවයි මගේ තීන්දුවයි සමානයි කියලා. ඒක විශ්ලේෂණය කරන්න වෙන කාටද? උසාවියනේ අපි ආවම නේ ඔබාස කියන එක ඇත්ත. ඒ කියන්නේ නඩුවක් එතකොට ප්‍රායෝගික ඇත්තක් නේද? එතකොට නඩුවක් නේ. ඉතින් ප්‍රායෝගික ඇත්ත නේද? ඒක ඔප්පු කරන්න එපා. දැන් මම වැරදි අවසරයි සාන්නහස. මම වැරදි කරුවෙක් කියලා ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් කිව්වොත් මම කරන ලස්සනම දේ තමයි මගේ එකයි ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩල එකයි සමානයි කියලා ඔප්පු කරන්න ඕනතරම් සාක්ෂි ගේනවා. එදාට ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට බෑ ඒ තීන්දුව ගන්න. ඒක තීන්දුව කරන්න ඕනේ අධිකරණයෙන්. ඒක සාධාරණ සරල හැමෝටම තේරෙන තර්කයක්. බුදුහාමුදුරුවනේ බෙදු දැන් තීරණයක් ගන්න ඒකමතික වුණොත් අපිට හොඳයි මේ මණ්ඩලෙ. ඔව් නෑ ඒක තමයි නෑ. එතකොට ඒකමතික නොවුනොත් හැමෝටම දැන් ජූරි සභාවක නඩුවක සම්ප්‍රදාය කියලා එකක් දාලා තියෙනවනේ අපේ හඳුරුනේ. තේරවාද එක නීති උල්ලංඝනය කරන්න බෑ නේ සෝනස්. මේ තේරවාද අර්ථකථන සම්ප්‍රදාය කියලා එකක් මම දැන් සාරාදේ මම කිව්වොත් ත්‍රිපිටක නඩුකාරයට කිව්වොත් සාන්නංශ මගේ අර්ථ විවරණයම තමයි ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය මට දඬුවම් දෙන්න බෑ කියලා මේ මිනිස්සයා අනිවාර්යෙන් ඒක විභාග කරන්න බෑ. නෑ ඒ කතාව ප්‍රායෝගික නෑ. හා අවසාන නෑ ඒක ඒක මිනිසුන්තුමා කියන්නේ ප්‍රායෝගික කතාවක් නෙවෙයි. ඕක වෙන්න ඕනේ මෙහෙමයි. බෞද්ධ කටයුතු සාරි ජනරාල් කුමාර් ඉදමා කවලන් වලදී නෝ ඔහුගේ විශ්වාසය
ඉතන පස්සේ අපි හඳුරන්නේ අපරාධන දඬන සංග්‍රහය නැගටිම කියන එකට තමිල්ලා කවුරු හරි දාලා චීටින් කියන එක යටතේ යන්න පුළුවන්. ඒ කියන්නේ භික්ෂුවක් නොවන කෙනෙක් භික්ෂුවක් ලෙස හැසිරීම රැවටීමක්. ඒක දඬනීය සංග්‍රහය 400 වෙනි වගන්තිය වරදක්. ඒකට පැමිණිල්ලක් දාලා උන්වහන්සේ අත්අඩංගුවට අරගෙන උසාවියට ඒ සම්බන්ධයෙන් යන්න පුළුවන්. ඒක වෙනුවට අපි ධර්ම විනය පිළිබඳ විනිශ්චය අවසාන තීරණය අධිකරණයට දෙනවා කියන බුද්ධ ධර්මයේ විකෘති කරමින් බුද්ධ දේශනාවේ කියලා ඊට පටහැනිව කරුණු ඉදිරිපත් කරමින් කටයුතු කිරීම ගැන අපි මේ උසාවි කතාවල් නීතිඥ ඒ නඩුකාරුවන් කතාවල් පොඩ්ඩක් අමතක කරලා දාලා මහා වංශයේ 5 වෙනි පරිච්ඡේදය කියවන්නේ තුන්වන ධර්ම සංගායනාවට පෙර ආතුව ගත කරපු අර 60,000ක් පිරිස මොනවද කළේ කියලා පොඩ්ඩක් බලන්න. එතන සඳහන් කරලා තිනවා සම්පූර්ණයෙන් බුද්ධ ධර්මය විකෘත කර කර මේව තමයි බුදුහාදෝ දේශනා කරේ කියා තමන්ගේ වැරදි මත ඉදිරිපත් කරමින් කල්ගත කළා. ඒක මහා වංශය කියනවා. ඊට පස්සේ එවැනි අය අද ඉන්නව ඒකයි ප්‍රශ්නේ. මොකද්ද එදා දුන්නු තීරණේ? එදා දුන්නු තීරණේ මොකද්ද? ඒ වැරදි ආකාරයට කටයුතු කරන සේරම සාසනයෙන් නිරපා දැමීම. සිවුරු වරවා දැමීම තමයි කළ වරද. වරදට කරපු දඬුවම. අදත් ඇත්ත වශයෙන් මේක තමයි අද කරන්න ඕන උසාවි ගානේ නඩුකාරෝ ගාවට යනව නෙමෙයි. ඒ අයට අපේ බලය පාවා දෙනව නෙමෙයි. සංඝ බලය හරියට යොදල ඉවර වෙලා වැරදි කරන අය සාසනයෙන් නිරපා දාන්නට ඕන. ඒකයි කළ යුතුව තිබෙන්නේ. කියවල බලන්න මහාවංශේ 5 වෙනි පරිච්ඡේදය. ස්වාමීන් වහන්සේ දැන් මේක කියලා තියෙනවා අවසානාත්මකයි කියලා තීන්දුවක්. එතකොට මහාධිකරණයට ආවයන් පස්සේ මහාධිකරණය බලන්නේ ඒ නිර්දේශය අවසානාත්මකයි කියන එක මතද මිසක් වෙන තීන්දුව මත නෙමෙයි. එතකොට ඔබතුමා නීතිඥවරයෙක් නීතිඥවරයෙක් නම කිව්වොත් මම ඉන්දික ඉඹුල් පිටිය කියලා. ඔව් ඉන්දික ඔබතුමා දන්නවා දර්ථන රූප නාඥාපනත 22 වෙනි වගන්තිය. එසේවත් මෙහෙම තියෙන්නේ. නමුත් අවසානාත්මකයි කියන එකක් අධිකරණයට ආවම අනිත් පාර්ශවයට තමයි වෙන්නේ ඒක අවසානාත්මක නොවේ කියලා ඔප්පු කරලා පෙන්නන්නේ. නෑ නෑ ඒක පැහැදිලිව තියෙන්නේ 22 වෙනි වගන්තිය. මේ යම් විසි ආඥාවක් සුභාග්‍යුත්ති මූලධර්ම කඩ කරලා තියෙනවා නම් මූලධර්ම කඩ නොකර හරි ඒක බලේ ඉක්මවා ගියා නම් සියලුම අවශ්‍යතා අනුව ක්‍රියා කර ඇති පිටදී ඔව් තීන්දුවක් ලබා දීලා තියෙනවා අවසානාත්මකයි කියලා. එතකොට මේ තීන්දුව මත මහාධිකරණය බැඳී සිටිනවා. මහාධිකරණය මම මේ කතා කරන්නේ රිට ආඥාවක්. රිට ආඥාවක් අරගෙන සේචුරාරි සහ මෙන්ඩමුස ආඥාවක් අරගෙන යන්න පුළුවන්. පුළුවන්. එතකොට ඒක ශිෂ්ටාධිකරණයට තමයි අවසානයේදී යන්නේ. ඔව්. නමුත් මහාධිකරණය කතා කරන්නේ දනුවන් කිරීම. ඔව්. දනුවන් කිරීමේදී අවසාන තීරණාත්මක නෙවෙයි. එතකොට ඒගොල්ලන්ට ගේන්නේ කියන්නේ තීරණාත්මක සාක්ෂියක්. තීරණාත්මක සාක්ෂියක් ගෙනෑම පස්සේ ඒ සාක්ෂියට විරුද්ධව කටයුතු කරන කෙනා තමයි ඔප්පු කරලා වෙනවා මේක තීරණාත්මක සාක්ෂියක් නොවේ කියලා ඔප්පු කරන්නේ. ඒක හරි. මම කතා කරන්නේ රිට ආඥා. මුත්කලයා තමයි මේක තීරණාත්මක සාක්ෂිය නොවේ කියලා ඔප්පු කළේ. පැහැදිලි. ඔව් මේක හැමතැනම එහෙම තමයි මුළු ලෝකෙම. නෑ ඉතින් මෙතන පස්සේ තියෙන්නේ විනය එකක් ගැන නඩුකාරවරයෙකුට දෙනවද? මේ තීන්දුව දෙන්නේ අපේ ආයතනයට. එතකොට සමා වෙන්න. එතකොට තීන්දුව දෙන්නේ ධර්මයේ පිළිබඳව නෙමෙයි මේ තීන්දුව අවසානාත්මක නෑ කියලා විතරයි. මහත්මයා ඒ ඒ ඒක ඒක සංකල්පයට පුළුවන්. මේ කියන්නේ රසයන් නෙමෙයි මෙතන කරන්නේ. ඒතර මහාධිකරණය කරන ධර්ම විශ්යන් නෙමෙයි. මේ තීන්දුව අවසානාත්මක ඔබතුමා දන්නවද මේ වරදවල් කියෙව්වද? ඒකේ තියෙන්නේ විකෘති කිරීම. අක්ටස්රේස් ශාරීරික ධාතුව මොකද්ද? කියෙව්වද ඔබතුමා? කියෙව්වද? මොකද්ද කියවන්නේ? ඔබතුමා කියවන්නේ මටවත් මතක නැහැ ඔකද? ආ නේකනේ මතක නැති ඒවා කතා කරන්න එපා. නිදිඥෙක් හැටියට මෙතන ආවනම් මෙතන අක්ටස්රේස් ක්‍රියාව ඔප්පු කරන්න ඕනේ. විකෘති කිරීම. මම ඒක හරියට විකෘති කිරීම, වෙනස් කිරීම, ඒ වගේ වරද ක්‍රියාව ඔප්පු කරන්න ඕනේ. එතකොට ඒක තමයි අර බෝවන්සි කියන්නේ එක මතයක් එනවා එක මතයක් එනවා. එතකොට ශාරීරික ධාතුවයි මානසික ධාතුව වාසනාවට මෙතන නැහැ. මානසික ධාතුව ඇතුල් කරලා නැහැ. මේකට කියනවා යථාර්ථ වර්ග කීම. අර හෙරොයින් තිබ්බ වගේ ක්‍රියාව පමණයි වැඩිකාරය වෙන්නේ. ක්‍රියාව ඔප්පු කිරීම නීතිපතිවරයාගේ කාර්යය. ඔබතුමා දන්නවා මමත් නීතිපතියගේ වැඩ කරියේ. පැමිණිල්ල මෙහෙවල තියෙනවා. අපිට සිද්ධ වෙනවා ඒ ක්‍රියාව ඔප්පු කරන්න. එතකොට ඒකෙදි තීරණාත්මක සාක්ෂිය. ඒක ඒක අවසානාත්මක වෙන්නේ නැහැ. දැන් පැහැදිලි මේ මේ කියන කතාව පැහැදිලි. භික්ෂුන් වහන්සේලාගේ මේ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෝ ශ්‍රේෂ්ඨාධිකරණයට සම්බන්ධ වුණොත් ගැටලු මතුවෙනවා කියන එක තමයි මෙතුමා කියන්නේ. මෙතුමට ඒක කියන්න බෑ. තවත් තර්ක තියෙනවා. එහෙමයි. භික්ෂුන් වහන්සේලාගේ ධර්ම විනය පිළිබඳ ප්‍රශ්න ධර්ම විනය පිළිබඳ අවබෝධයක් නැති විනිශ්චය මණ්ඩලයකට දීම කිසිම තේරුමක් නැහැ. ඒ කට්ටියේ තරම් අවබෝධයක් නැහැ. ඒක නිසා භික්ෂූන් වහන්සේලාගේ මේ ගැටලු විසඳීම සඳහා සංඝාධිකරණ පනතක් මේකට ගත්තනම් ඉවරයිනේ. මේ තරම් උගත් බුද්ධිමත් හාඳුරු ඉන්න කාලේ
ඇයි අපිට මේක භික්ෂුන් වහන්සේලා අතරින් විසඳ ගන්න බැරි? ඒ නිසා ඒකට රාජ්‍ය බලය තමයි අවශ්‍ය කරන්නේ සංඝාධිකරණ පනතකට. එතකොට ක්‍රියාත්මක කරන්න පුළුවන් අපට අවශ්‍ය විදියට. සමාවෙන්නා කියන්නේ මේ ගියොත්